ඔබත් අදම SLT Mobitel fiber connection එකට apply කරන්න. Velvet අලුත් වෙලා ගානත් අඩු වෙලා. දැන් රුපියල් 110ක් පමණයි. Anytime combo. ඔබත් අදම 555ක් reload කර activate කරගන්න. SLT Mobitel. මොකද්ද නිසා මේ වට මේ ෆීල් එකට එන්න දෙන ඔච්චර හදිස්සිය? තව කල් තියෙනවනේ. ඇයි අක්කට අනික යන තැනක්වත් කියලා ගියේ නැත්තේ? මං හිතුවේ නෑ අයියා මේකේ ෆිල්ම් එකක් කියලා. දැන් කවුද ඔයා ඩොක් සෙට් කරේ? මං ඔය කියන කව දන්න හොඳටම. ඔක කොච්චර නම් කෙල්ලුන්ගේ ජීවිත විනාශ කරලා තියනවද? නිසා වට පොඩ්ඩක්වත් මොලයක්වත් නැද්ද ඔච්චර කල්පනා කරන්න? ඔච්චර මෝඩ වෙන්නේ. අක්කයි මමයි කතා වෙලා ඉන්නේ දැනටම. වාට රඟපාන්න chance එකක් අරන් දෙන්න. ඇයි ඔකට පොඩ්ඩක් ඉවසන්න බැරි? තව පොඩ්ඩෙන් වෙන දේ හිතා ගන්නවත් බෑනේ. හරි හරි. මීට පස්සේ මගේ නංගේ ගෙදරින් එළියට යන හැම වෙලාවකම අක්කට කියන්න ඕනේ හරිද? නිසා අක්කාට ගොඩාක් ආදරේ. එයා වාගේ chance එකෙම උදුර ගත්තේ නෑ. අපි වාට චාන්ස් එකක් දෙන්න. පොඩ්ඩකට ඉවසන්න ඕනේ හැබැයි. දැන් වෙච්ච දේ වුණානේ. පරිස්සම් කියනවා මගේ මැනිකු. හරියන්නේ වෙන හොඳ ඩිරෙක්ටර් කෙනෙක් ගන්න ඕන. සංජී මට මේ ෆිල්ම් එක නැති වුණේ කවුලක් නෙවෙයි. වෙනදි මොකක්ද දවුද? අරෝ වෙන නිලිය පික් කර කපාන එක දවුද? මං දැන් එහෙම දෙයක් කිව්වද? හා? මං එහෙම දෙයක් කිව්වද? ඔයා ඔහොමද සංජීව මං ගැන හිතාගෙන ඉන්නේ? හරි ඉතින් ඒක නෙවෙයි නම් අවුල ඔයා මොන බම්බුවකටද කියනකො මේ මූණෙන් ළඟ ඉන්නේ? හා? ඔබ නවත්ත. ඔතන ඉස්සරහින් නවත්ත. ඇයි? සංජීව මං කියන දේ අහලා කරුණාකරලා ඔතන ඉස්සරහින් නවත්ත. හරි හරි හරි. ඒක ඉවරයි. ඒක ඉවරයි. අපි යන්කෝ. නෑ 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 නෑ. එහෙම ඉවර වෙන්නේ නෑ. ඔතන නවත්ත නැත්නම් මම මේක ඇතුලේ කෑ ගහනවා. නවත්ත ඉස්සරහින්. චංචි ප්ලීස් චංචි පොඩි කෙල්ල කොහෙ යනවා කියලා ගියේ නැටුම් වගේ එකට යනවයි කියලා ගියේ. ආ. යන්නේ නැතෙන් ගන පොඩ්ඩක් හොයලා බලන්න දෙන්නේ. දැන් උන් ඉස්සරහයි වගේ නෙවෙයි. උන් ගැන හොයලා බලනවට කැමති නෑ. ඒක කියලා බෑනේ මල්ලිකෝ. පාරමි? මොකද මේ උනේ? පොඩි ප්‍රශ්නයක්. පොඩි ප්‍රශ්නයක් කියන්නේ
අද ෂූටින් නැද්ද? ෂූටින් නවත්තලා තාත්තේ ආවේ මේ පරි දැන් ඒක. හරිද මොකද උනේ කියපන්කෝ. ඒක ප්‍රශ්නයක් වුණා. ඒක හරි දැන් ඉතින්. මොකද්ද බං ප්‍රශ්නේ? යකෝ මේකද රම්මයි තාත්තයි අපි දෙන්නනේ. අපි දැනගන්න ඕනේ නැති වෙන දේවල්. අයියෝ අම්මේ කියන්නම් අනේ ඉතින් මං අහන්නකෝ නංගිට උණුවෙන් හොඳ තේකක් අරන් එනවද? ඈ මේ මේ මොකද්ද බං උනේ කියහන්කෝ. මේ ෂූටින් වල ප්‍රශ්නයක් තාත්තේ මං කියන්නම්කෝ. අම්මේ තේකක් ගේන්න. මේ වැච්ච කිසි දෙයක් අම්මලාට කියන්න එපා හරිද? ෂූටින් වල ප්‍රශ්නයක් වුණා කියනවා. එච්චරයි. මං ඕක මරනවා. හරි. දැන් මට කියනවා කවුද තමුසට ඕක සෙට් කරේ කියලා. ඒක කියන්න බෑ. නංගි මේ මට කියනවා ඕක කවුද සෙට් කරේ කියලා. කවුද? මගේ හොඳ නංගිනේ කියනවා ඕක කවුද සෙට් කරේ කියලා. හොඳ ළමයානේ අනේ කියනවා ඕක. පුෂ්පයා විදුලි බිලටත් වඩා අඩු බැංකු වාරිකයක් හිමි කරගන්න හේලී සෝලා ණයක් නොවන ණයක් අරගන්න. කෙල්ල කැමති වෙලා හිටියනේ. කනේ බාගෙ දිද්ද මුලින්ම එහෙම එකක් කරන්න ගිහලා හරියන්නේ නැහනේ. ආ මොකද? කෙල්ල ඇඬුවද? ඒකනේ බන්ද උඹලා ටිකක් මොලේ පාවිච්චි කරන්න එපා. ආ නෑ නෑ ඒකි ලොවෙත් කියන්නේ නැහැ. ඒක මට ෂුවර්. උඹලා පිස්සු වැඩනේ බං කරන්නේ. හරි 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 මං තියන්නම්. අයි මොකෝ වැඩේ අවුල්ද? අවුල්ද කියලා කියන්නේ බං. අන්න අර කිව්ව දාලා මේ කතර දෙකේ ෆිල්ම් යන්නේ බං කරන්න හදලා තියෙන්නේ. අම්මට සිරි වැඩේ. ඒ කියන්නේ දෙල් වෙලාද? දෙල් වෙලා නෙමේ වැඩේ වල් වෙලා. අයියේ අයියේ පාරමී මේ පැත්තට එනවා. මේ බබලයන්කෝ මං අරුවට ගියා දෙවෙනි මාවතේ කනෙක්ෂන් එක බලන්න කියලා. ඒක බලපන්. හරි මට මේ ඇත්තට ටිකක් තනියෙන් කතා කරන්න ඕන. බලයන් ඉදින් පාරමී නංගි සහෝදරේ සහෝදරේ කියාගෙන නේදෝ හිටියේ. මං කවදාවත් හිතුවේ නැහැ පුෂ්පේ ඔයා මේ වගේ කැත වැඩක් කරයි කියලා. මොකද මොකද මං සීන් එක? මොකද්ද සීන් එක? ඔයා දන්නේ නැහැ. ඔයා බබා කොහොමද මගේ නංගි අර වගේ තැනකට යවුවේ? අර පොඩි කෙල්ල මෙහෙම තැනකට හිතපපුවන් නැද්ද තමුන්ට? අර ෆිල්ම් එකද? හරි හරි බං ඉතින් මොකද අවුල? දැන් නංගි ගුව මට ෆිල්ම් එකක් සෙට් කරන්න කියලා මං ඩිරෙක්ටර් කෙනෙක් සෙට් කළා. ඉතින් මොකක්ද අවුල? මුකුත් දන්නේ නැහැ මගේ හැසිරෙන්න එපා ඔයා හරිද? ආයේ මගේ නංගිත් එක්කට එක වචනයක් කතා කරන්න බෑ. බය වෙන්න එපා. අපි ඔයාගේ ගෙදරින් ඉක්මනට යන්න. මගේ නංගිට කිසිම දෙයක් වෙන්න බෑ. එහෙම වුණොත් මරාගෙන මැරෙනවා මම.
Hello, hello, how are you? Hi, Sanjeev. ෂූටින් ගියපු නිසාද? ඉතින් ගේන් බෝයි මම ෂූටින් යන්නේ නැතුව කොහමද ඔයාලා කණ්ඩාරම් එන්නේ? හ්ම්? කොහොමද කණ්ඩාරම් එන්නේ මම ඔයාලට? කො? එනම් එනම්. ඔයා තරහ වුණාම කොහොමද මයිට් එක? හ්ම්? හ්ම්? ඔයා තරහ වුණාම කොහොමද මයිට් එක? හ්ම්? හ්ම්. 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 නංගු. ආයෙත් ¿Quién? ¿Quién? Sir, car kiya pura. Ha. Hari. Gamini mal ladakan ne. Ara gedare inna malli sir. Eya uyala athi. Ha. Hari. Gamini na yan parisa. Sir. අපි අර උදේ ගියපු ළමා නිවාසයේ සර් හොඳට දන්නට නැද්ද? ගාමිණී මේවේ. නෑ සර්. ඒක ඉන්න ළමයි හරි පවු නේද සර්? මං ගිහින්නම් සර්. හරි. ගාමිණී දැන් දැනේ. ඔව් මැඩම්. එන්න මැඩම්. කේන් බෝයි. කොහොමද? මොකද කරන්නේ? මොකුත් නැහැ. ඒ මේ වෙලාවේ. නිකන් එන්නේ නෝ. කෑවද? තාමනේ. එහෙනම් අපි එළියට යමුද කන්න? හදනම් බෑමාදුයි මට හරිම මාන්සි අමාරුයි. ඒ අවුරුදු ගානකට කලින් ඔයා පළවෙනි සීන් එක ඇක්ට් කරලා ඇවිල්ලා මාත් එක්ක කියපු හැටි මතක් වුණා.
කොච්චර කාලදනේ අදවා ඉන්න තැන දැක්කම මට මුදුමත් හිතෙනවා. එහෙම තමයි මාධවි. ජීවිතේ එහෙම ඉස්සරහට යනවා අපි හැමදාම එකම තැන ඉන්නේ. ඒකයි ජීවිතේ එක තැන තියෙන්නේ තමයි. ඒත් හිත එක තැන තියාගන්න ඕනේ. මේ මං වගේ. මාධවි. කිසි දෙයක් කියන්න බෑ. හිත රිදෙන දෙයක් නම් කොහෙත්ම කියන්න. අම්මාත් එක්ක තරහෙන්දෝ ඉන්නේ තරහ නෙමෙයි මට තමස මරන්න හිතයි මට දුක හිතන එක සාධාරණයි නේ හලෝ මං අච්චර හොප්ස් තියාගෙන ගිය ඔඩිෂන් එක මැද්ද තමස කෑ ගැහුවා නේ ඇවිල්ලා මේ නංගි මට තරහ ගෙන්ගෙන ඒක හේල් මලකට නෙමෙයි හරිද අද වෙච්ච දෙයට සෝරි මං ආයි නම් ඒ වගේ ගොන් වැඩ කරන්නේ. නටන්න නැතුව ඉන්නවා පොඩ්ඩක්. මං තමසව ඇක්ට් කරන්න දාන්නම්. නටන්න නැතුව තමා මට ඉන්න බැරි. මට ඊළඟ සතියේ වෙඩින් එකක් තියෙනවා. ඒක නිසා ඉදින් මං නටන්නව. අපි ඩාන්සින් ටීම් එක හොඳට හදාගමු. ඒ වුණාට ඉතින් දැන් ඔයා නටන්න එන්න බෑනේ අපිත් එක්ක. අනිත් එක ඔයා හැම නටන්නත් එන්න එපා. ඔයාට හරි නෑ. ඔයා දැන් නිලියක් නේ. අනේ නේ. මට ෂූටින් එක දවසට මං එනවා. එයා හිතාගෙන ඉන්නේ වෙන දෙයක්. වෙන දෙයක්. මොකද? එයා හිතාගෙන ඉන්නේ අපි දෙන්න යාළුවයි කියලා. හරි හරි බලංගෝ හේතුව ඒක නෙවෙයිද කියලා. ඔය ඉතින් අල්ලේ රේඛා වගේ තමයි. වෙනන් ඉතින් දැන් අල්ලේ රේඛා මැකිලා නේ ඇත්තේ. අපි අලුත් ටූත් පේස්ට් එකකින් දත් මැද්දා. ඒව අපි ඇඩ්වර්ට ගැහුවා. මේ විදිහට hina යයි කියලා මිනිස්සු හිතනවා කියලා. අපිට දෝතු තබා. මගේ අක්කා බැඳලා ඉන්න මහත්තයා අයියයි මාව නිකන් කරදරයකින් බේර ගන්නවා වගේ. එමා එමා